පසුගිය සතියන්තයේ ලංකාවේ ජාතික පුවත්පත් අක්කොණ ලක්මෙම පුවත්පතේ රිද්ම අතිරේකයේ මුල් පිටුවේ පළ වුණේ ප්‍රශාන්ත් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ දරුවන් සමග වෙසක් උත්සවයේ සැමරීමට සූදානම් වන ආකාරයයි. මේ ඡායාරූප වෙතට පහුගිය සතියේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ බවක් දකින්නට ලැබුණා. මෙවැනි කවරේ ඡායාරූපයකට පෙනී සිටින්නේ ඔබ සමාජයට ලබා දීමට බලාපොරොත්තු වූ පණිවිඩය මොකද්ද? මං කතෝලික භක්තිකයෙක්. මගේ බිරිඳ බෞද්ධ කාන්තාවක්. මේ නිසා අපේ ගෙදර කතෝලික ආගම උත්සව වගේම බෞද්ධ උත්සවත් සමරනවා. මේ සිංහල බෞද්ධ රටට සංස්කෘතියට අපි බොහෝ සෙයින් ආදරය කරනවා. ඉතින් පහුගිය දිනවල අපේ රටේ සිදු සිදුවීම් එක්ක රටේ සංස්කෘතියා වෙනුවෙන් පවුලක් විදිහට අපිට පුළුවන් දේ මෙයින් අපි කළා. ඡායාරූප පළවීමෙන් පස්සේ ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර ගැන මට හුඟක් සතුටුයි. බොහෝ දෙනා සමාජාල මාධ්‍යවල අගය කළා, අදහස් පළ කළ තිබ්බා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා පියතුමන්ලා පිට රටවල ජීවත් වෙන අය හුඟක් අය මට දුරකථනයෙන් කතා කරලා ප්‍රශංසා කළා. මෙයින් සහජීවනයේ සංහිතියාව වගේ දේවල් වචනයට සීමා නොකර ක්‍රියාවෙම පෙන්වා තිබෙන බව ඔවුන් පැවසුවා. නමුත් අද රටේ පෞද්ගලික වාතාවරණය සමග සංහිතියාව වගේ දේ වචනයට විතරක් සීමා වෙලා නේද? ඇත්ත, සහජීවනයේ සංහිතියාව වගේ දේවල් වචනයට විතරක් සීමා විය යුතු නැහැ. ඒ ක්‍රියාවෙන් පෙන්වන්න හැමෝටම හැකි විය යුතුයි. අපි වෙන ජාතික ුණත් මේ සිංහල බෞද්ධ රටේ සිංහල සංස්කෘතිය ඇතුළේ ඒ දහමට ගරු කරමින් එහි රැකවරණය ලබමින් ජීවත් වෙන බව කියන්න අපිට හැකියාව තිබෙන්න ඕන. ඒත් බොහෝ දෙනාට එය කෙලික් කියන්න ශක්තියක් නොතිබීමයි මෙතන තියෙන ගැටලුව. එහෙම කියන්න බැරි නම් එතන තියෙන වෙන අරමුණා. ඔබ වැනිම කතෝලික බැතිමතෙකු වන අපේ රටේ ජනප්‍රිය ගායකයෙක් මෙවර වෙසක් උත්සවයට කතෝලිකයින්ද එකතු වී හෙළින් සැමරිය යුතු බව සේ ෆේස්බුක් පිටුවේ සටහන් තබා තිබුණා. නමුත් තමන්ගේ පවුලේ සාමාජිකයින් සමග මෙවර කවරේ ඡායාරූපයට පෙනී ඉන්නට ඔහු මුලින් කැමති වී පසුව අකමැත්ත ප්‍රකාශ කළා. ඔබ ඔය කියන සමුද්‍යාව සහ සහජීවනයේ ක්‍රියාවෙන් පෙන්වන්න ප්‍රසිද්ධ චරිත පවා මැලි වෙන බව ඒට හොඳටම උදාහරණයක් නේද? ඔය සිදුවීම කරන මම මුකුත් දන්නේ නැහැ. හැබැයි ලොකු කතා කියන ෆේස්බුක් එකේ හුඟක් අය වචනයට පමණක් සීමා වූ පිරිසක් බව කියන්න ඕන. ගෙදර පැලයක්වත් හිටවන්නේ නැති උදවිය අද විල්පත්තුව රැක ගැනීම ගැන කතා කරනවා. ගෙදරදී අම්මට සලකන්නේ නැති අය අම්මවරුන්ගේ දිනයට අම්මට සුබපතලා ෆේස්බුක් එකේ ෆොටෝ දානවා. තමන් කැමති දේශපාලඥ හෝ දේශපාලන පක්ෂයේ මොකද්ද වැරද්දක් කළා තවුන් නිවැරදි කියලා සමාජාලා මාධ්‍යවල ප්‍රචාර ගෙනියන සහ ඔවුන්ට බලයට පත් කරන මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ. නිවැරදි ආකල්ප වලින් රටේ ජනතාවේ ඉදිරියේදීවත් විදුල නැත්තම් රට කවදාවත් දියුණු කරන්න බෑ. රටේ පෞද්ගලික කලබලකාරී තත්ත්වයේ හේතුවෙන් වෙසක් උත්සවයේ වෙනුවෙන් පැවති තොරන් දසාලාදිය පවත් ගන්න මෙවර අවලංගු කර තිබෙනවා. මේ වාතාවරණය යටතේ මෙවර වෙසක් සමරන බෞද්ධයෙක් වෙනුවෙන් කතෝලිකයෙක් විදිහට ඔබට මොනවද කියන්න තියෙන්නේ? පාස්කු විදා සිදුව කෙත්ජනක සිදුවීමෙන් කතෝලිකීට වඩා රිදුණු බෞද්ධයින්ට ඒක තමයි සැබෑ සහෝදරත්වය. ඒ වගේම තමයි ඒක සැබෑ සකිද්‍යාව. මේ ඛේදවාචකයේදී එකම රටක ජීවත් වෙන ජනතාව විදිහට ඒ හැමෝම මේ දුක බෙදා ගන්න උනා. බෞද්ධ සහ කතෝලික ජනතාවට ඒ පිළිදරත් වඩා ලාංකුණා. අපේ කාදිනතුමා මේ සිද්ධියේදී ප්‍රකාශ කළ හැම වචනයක්ම ලෝකයට ආදර්ශයක් වුණා. බෞද්ධයෝ තේ ආගම් පෙළකින් තොරව ආගය කළා. ඉතින් බෞද්ධයින් තමන්ගේ ලොකුම ආගමික උත්සවයේ සමරන මේ වෙලාවේ අපි වගේ වෙනත් ජාතීන් වල අයත් බෞද්ධයින්ට එකතු වෙලා වෙසක් උත්සවයේ සමරන්න හිතන එකත් පුදුමයක් නෙවෙයි. ඉතින් මං හැමෝගේ පිළිලා සිටිනවා මේ වෙලාවේ බෞද්ධයින් සමග එකතු වෙලා සැබෑ සහජීවනයේ සහ සංහිතියාව ක්‍රියාවෙන් පෙන්වන්න කියලා. රටේ පෞද්ගලික තත්ත්වය නිසා ප්‍රසංග වේදිකාවේ අද මුලින් පිටින් පාහේ ඇවිහිටලා සංගීත කණ්ඩායමක නායකයෙක් විදිහට මේ තත්ත්වය ඔබ දකින්නේ මොන විදිහටද? අපි කරන්නේ ජනතාවට විනෝදය ලබා දෙන වෘත්තියක්. මේ වගේ අර්බුදකාරී වාතාවරණයකදී අපිට තමයි අන්තිමටම අපේ වැඩ කටයුතු පටන් ගන්න වෙන්නේ. රටේ අද තියෙන තත්ත්වය දිහා බලලා අපි තාමත් ඉවසලා ඉන්නවා. ඒත් ලක්ෂ දෙකකට අධික පිරිසක් ඉන්නවා ප්‍රසංග වේදිකාවෙන් යැපෙන. ඒ අයට හුඟක් වෙලාවට වෙනත් ආදායම් මාර්ග නැහැ. මේ නිසා රට යථා තත්ත්වයට පත් වූවහම නැවතත් අපි වෘත්තීය කටයුතු පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලායි ඔහු කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.